සම්මා සම්බුදු සරණයි පිල්මත්ව බැහැම දෙනාට බ. සැමසිත් දහමීන්න සලසන බොදුනුවන්ගේ හදබතිී හිනාලිකාව. සද්ධර්ම සං්‍යවේදනී බෞදධ සලකුණ මෙත් සද්දහම් විකාශයෙන් ඔබ වෙෙත සමීප කරන මෙත් බුද්ධාභිබන්ධනවතුම් දායකට්ම සදධර්ම දේශන මාලාවේ තවත් උතුම් සද්ධර්ම දේශනාවකොයි අපමිල සාරම්භ කරන්නේ. පින්සතින් සඳහම් ශ්‍රවණයට ඔබහම දෙනාට මරාදනා කරනවා. පින්මත්නී ධර්මන් ශාසනාව සිදදු කරනු ලබන්නේ මහනුවර ලංකාතිලක පුරහණ රාජමහාවිහාරවාස ශස්ත්‍රෘපති රාජකය ප්ฑිතා අප පින්මත් පූජ පාද නීතියගම චන්දිිම අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. සාධනදිින් පාධබී වන්දනින් පින්මත් ස්වාමින් වහන්සේ පිළිගනිමුෝ. සාධහෝ සාධහෝ සාධහෝ. සැම හිතුසූ පිණස, තුම් බුදු බනපදයක් මිලස විිසරු ාහරන්නට පින්වරදායකත්ය දරන, සදහැවත් දායකකාධකාරිණිස හිපත් කරනටයි බලාපපුොරොතු බන්නේ උතුම් ධර්මුණු ශස්සනාවේ පින් බරදායකත්වය දරමින් මෙත් දම් සබහ මණ්ඩ පේටෙ සම්බන්ධ වෙනවා. බණ්ධාර මැනිකේ ඒකනායක මෑනියන් සහ කරුණා සූරි හෙට්ටි මෑනියන් ඇතුළු දෝදරු පිරිස්සු බිසින්. ඒ පින්මත් හැමදිනාටම, ධර්මාාව බොහොදේවේවා උතුම් නිවන් අවබෝධය පිණිස දේශනාමය කුසල් උපකාරකවේවායි ප්‍රාර්්ථනා කරනවා. උතුම් ප්‍රාට්නාවෙන් පිල්මත් ස්වාමින්න් වහන්සේට දැහැත් වට්ටි පූජා කරමින් පාදහබී වන්දනයෙන් සද්ධර්ම දේශනාවට ආරාධනා කරමු මෙත්සතින් සඳහම් ශ්‍රභනයට ඔබැහැම දෙනාටමත් ආරධනය. සාධෝහෝ සාධහෝ සාධෝ. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සය. සමන්තා චකවාලේ සු වත්තරගච්චන්තු දේවෙතා සදධම්මං මනිරාජස සුනන්තු සගග මොක්ක දං දම්මා සවල කාලු වයං බදන්තා දම්ම සවෙන කාලු අයං බදන්තා සත්දම්ම සවෙන කාලු අයං බදන්තා නමෝතස්ස බග වෙතුූ වරහතු සම්මා සංබුද්ධස්ස නමෝතස්ස භගවෙතුූ වරහතු සම්මා සංබුත් දස්ස නමෝතස්ස භගවෙතුූ අරහතුූ සම්මා සංබුත් දස්ස ඒ භාග්‍ය වත්තුූ දස බලධාරී ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේට අපි හැමදිනාගෙම නමස්කාරය වේවා. සාධූ සාධහ සාධු භාගිවතුන් වහන්සගේ සිරිමුව මඩලෙෙන් වදාල ඒයුත්තුම් ධර්මේට අපිහම දෙනාගිම නමස්කාරය වේවා සාධහු සාධූ සාධ භාගිවතුන් වහන්සේගේ සිරිමුව මඩලෙෙන් වදාල දරමෙෙන් සැනසීමට පත් උත්තම උත්තමා වියන් වහන්සේලාට අපිහැම දෙනාගෙම නමස්කාරය වේවා සාධූ සාධූ සාධ අතිවරවනීය හොරන සීලි සවාරණ භික්ෂ ගිලන් මධ්‍යස්ථානයහි නිර්මාතරුවර මෙත් සදහම් විකාශනය ගරුවනු ශාසක අපේ කල්යානමිත්‍ර අවසරයි කලිගමේ ඥානදීප ලොකු ශමීන් වහන්සේ ඇතුදු මෙරටවාසී ලෝවාස පිනති මහා සංගරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නී පින්වතියනී ඉතාමත් ඕෝනෑකම යුක්තව මේ පින්කම සිද්ධ කරන්නට අරමුණු කරගෙන තියෙන්නේ මේට අවුරුදු දෙකට පෙර මේ පරඩවයන්න යෙදුණු එට්ටයා කොටුව දුම්මල සූරයේජීවත් වුණු ආයම් මෛත්‍රී වර්ධන පියතුමා සහමට වසර විසි පහකට මේ පරලවයන්ට යෙදනු කොඩානෙලු බෑව හිදෝගම විසු DHB රත්නායක පියතුමාට පින් පැමණිවීමත් සුජීවත්ව සිටින මෑණියන් දෙපළ ඇතුළු සාභාගීවන සියලුම පින්වත් තැම දෙනාටම නිදුක් නීරුවගේ සුවපත්භාවය චිරජීවනය උදාවෙත්වා යන ප්‍රාර්ථනාවෙන් උනාල මෝදනා කරන්න ආශිරුවාද කරන්න පින්ටම සිද්ධ කරනු. සිං අද දහතුවකට දහතුුවක් එක තුයනවා කියල කතාවත්තිය නොනනෑ. නිසා ඔයටත් තොත් අනු රාධපුරේ මත් අනු රාධපුරේ නිසාවබාධ තාමත් න වටිනා පින්කමක් තමයි කරගත්ේ අපි හැමෝටම මේ ලෝක කිසිම දෙයක් කරයි යන්න බෑ. පුළුවන් කිසිම දෙයක් කරයි යන්න බ. තාත්තා අවුරුදු විසි පහකට කලින් ගියානේ පටස්සේ ඊළඟ තාත්තා අහුරුදු දෙක්කට පස්සෙකිය දනු රාධපුර පැත්ති හින්ද මං හොදටම දන්න හොඳට තියන්නේ ඇති පිටි තියන්න නැති කුමරු පිතියෙන්නති ටටටර් ගානක් වී පටවගෙන ගෙදරෙන්නඇති අඩුම ගාන කියනවා න වී මිටියක්වත් තරන් ගෙත්නය අප වරන් යන්න එන්නෙත් නෑ මේ ලෝක ඔබටත් ඔයිඉටිකමයිවෙන්න මටත් ඉටිකමයි වෙන් ලෝක පිහැමෝටම කුඩාමකුඩා කාලයක් තමයි මේ සසර දන්දුන්නු ද ප්‍රවෝජනයට ගන්න පුළුවන්නේ දැඇතු දකිනවනින් මෙට වඩා දුප්පත් අයි නැද්ද සමාජි ඕන තරන් එවාන කණ්ඩ නැති අඳින්ද නැති ඉන්න නැති වීයටයක්වත් තාල්යටයක්වත් නැති ගෙවල් තියනවා දැ ඔයට අගේ ගංගෙවල්වලින් පොඩක් හටගියත් විලක්්චය පැත්තට ති තවත් ඇතට ගියුත්තහෙම ඇදගෙන ඉන්න මිනිස්සුන් ඇඳුක්න තර අත්ති දෂ්කරපණාත්තියනවා දැගත කොට ඇත්ත යමක්කමක් සසර තියෙන අම්ම කෙනෙක් නඟ උපදින්න කොච්චර පින් තියෙන ඕනොද යමක්කමක් තියන බඩගින්න නොදනන්න රැකගන්න පුළුවක් ජාව කියල දැනන වෙලාවට ඇඟ වහන්න පුළුවන් ඇඳමක් තියන අම්ම තාත්ථ කෙනෙක් ලැබෙන්ඩ සංසාරෙ කොච්චර පින් කරල තියෙන් ඕන අපට උපදින්න බැරිදි කිස්සිම දෙයක් නැති කෙනෙක් ලඟගෙහි පළ වන්නේ එතකොට යම්ම තාත්තයිඟ සත්පුරුෂකම තිබ්බෙන නැත්තා කොච්චර ධනය තිබුණනත් දරුවට නොසල කන දෙ මාෝපිය නැද ඕටි ප්‍රකෝටි ගණන් ධනය තියනවා දරුවන්ට සලකන්නේ නැති අයි නැදද ඕනතර ඕන තරන් එන්නවා ආදුරනේ මුට ගන්නන්න හැබැයිම දේපල හම්බ කරල දෙන්නේන ඒම මංගාව නැහෙම කියනයි නැද ඕන තරන් එන්නවා එතකොට අපේ අම්මයි තාත්තයි නොකා නො ඇද අපිට ඇන්දවා කැව්වන බලන කොච්චර සත්තුරුෂකමන්ද කොච්චරදවල් තිබුණත් අපිට ජීවිතය අරයි යන්න පුළුවන් අපි දන් දුන්නු දේ සාපිරැක ගත්ත දේවිතරයි. එනිසා දෙමෝපියෝ කියල කියන්නේ ආයෝජනයක් කරනවා මොකක්ද කරන ආයෝජනයදැන්වෝ නම්ම හද යෝජනයක් කලා තියෙනන ආයෝජනමකක්ද තමන් වයස්සට යනකොට තමන්ගේ දුවළඟ ජීවත්තල විච්චික්. එක තම ආයෝජනය දෙමාපියන් අම්මට චර සල්ලි තුරු කර ගත්තත් කොච්චර දන දේපල තිබුණත් කොච්චර වස්තුව තිබුණත් දැංවයි එකක්වත් නටත්තු කරන්න බැෑ. දැංකුමරට බැහල කුම්ඹර කපන්නන්නේ කෙක්ව පුලුවන්. ලියත්දක් උපරිම ක අපයිඉට බස කියන ඕනෙ එකක් කාලගීබුද මට ෑම පොරන්න කියලා ගෙදර යනෝ. වහසට යන්න 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 දෙමවපියන්ට කුම්රු පිටියක් ගැහෙන්න . හැබැයි හොඳ ආයෝජනයයක් කර ගන්නවා දෙමවපියම කද කරන ආයෝජනය දරුවන්. දරුවන් තමයි දෙමවපියන් යනාාග ආයෝජනය මොකක් දායෝජනය මට බැරි වෙනකොට මට නොහැකි වෙනකොට මට සලකණ්ඩ කෙනෙක් ඉන්නවා කියෙන ආයෝජනය තමයි දෙමවපියු කරගන්න. එනිසා දෙමවපියෝ ළඟ සත්පුරුෂකන් තිබුණෝ ඒ සත්පුරුෂකන් කාට දෙ යන්නේ දරුවන්ටත්යනෝ දෙමවපිය ළඟ තින සත්පුරුෂකන්ටික දරුවන්ට අත්්‍යයනෝ බුදු හාමුදුර ළඟ තිබුණු සත්පුරුෂකම තමයි කවරු ලඟටආ වෙද. ගෝල ළඟටාවේ බලන් කවාානන් දහාම්දුරු කොච්චර දෙනකුට පිහිට වනාාදන සැරු තාම්දුර කොච්චර දෙනකුට පිහිටුුණනාත් මුගල හාමුදුරු කොචරෙකගුට පහිටුනා. එනිසාම් බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු කාරුණිකත්වේ බොහෝ ස්වාමීන් වහන්සේලා ළඟත් පිහිටිය. එනම් දෙමා පියෝ ළඟ තියනෙන සත්පුරෂකන් කවරු ළඟ පිහිටන්න දරූ ළඟ පිහිටනු. එනිසාතමයි අද දරුව කල්පනා කරගත්තේ ස ස්වාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයට මෛත්‍රී වරදින පියතුමා ටෙපින් අනු මෝදාන් කරන්නත්ඒ වගේ රත්නාක පියතුමාට පින්හනු මෝදන් කරන්නත් කියන අරමුණු මූලික කරගෙන හොරන සීලස්වාරණ භික්ෂ ගිලන් මධ්‍යස්ථානයට දන් පැන් පූජ කළා ඇත්තු හැමෝටම සැලකී කොයි වගේ හාමුදුරුවරුන්ටද හොකම? අසනීප වයිසට පත්තිච්චි කර කියයා ගණ්ඩන හැකි අනුකම්පාවක් දැක්වී ඇති පිරිසකර තමයි සැලකේ. ඒ සලකද්දී අපි තිතන් ඕන දෙයක්තිබ බායේ ධර්ම කාරණවතම යද කියල දෙන්නේ. ඇයත්තුොත් සැලකුවනි සොයිසලටන දානැටික පූජ කලා බුද්ධ පූජාව හැදවා සිවරු පිරිගරණ විදින් පූජ කලා ක ඔන්වේ දැක්ක සාවාමීන් වහන්සේලාගෙන් අපේ ජීවිතය කොහොමොද අපි ධර්මයට අහසුරුවගෙන දකින්නේ කියන එක සූත්‍ර දේශනාවත්තුින් විද්ගා කරන්න තමයි බලාපොරොත්තුවෙෙන්. නොදැක්ක දෙයින්හෙම නෙවේ දැංව ඔයත්තු දැක්ක නැද ජරාවට පත්තල ඉන්න ස්වයිහන්සෙල නැන එක තැනැඉවා ලෙඩය දෙඉන්නවා. අපේ ජීවිතයත් බුදු හාම්දුරු මතක් කරනවා මේ අපපංවත ජීවන්ති ජරා සුත්තංකා උච්චන්තී කියල අපේ ජීවිතයත් ඉක්මනටම ජරාවට බත්ය නම් දෙස්වාමීන් අංසල දැක්කන ඇත්තු ඒනදැ ඔයත්තන්ටත් තිබෙනද ළමා කාලය ළමාකාලය තිබන අම්ම අධදකේ තියාගෙන හිටපු කාලය ඇත් තිබුණා එැබැ අම්මට අදෙකේ තියන් ඉන්න බැරුවු කකුදක දාගත්තා කකුදගීතියන් ඉන්න බැරි කාලයක් කාවුන් චිල්ලාවකට දැම්ම ඊට පසේ ඇඳකට දැම්ම ඊටස අපි දරුහද අපි තම්ම වුණ අම්මානෙ පැත්තෙන් වයිසටගිය දවසෙන් දවස අපේ ජීවිත ද්දුවන්න මොකටද ජරාවට ජරාවෙන් ගැලවෙන්න පුළුවන්ද කාටවල් කාටවත් ජරාවෙන් ගැලවෙන්න ගැලවෙන්න බෑ ජරාදම්මෝ මේ ජරං අනතෝතීති අබින්නම් පච්චවෙත්ක තබ්බං ඉත්ති්‍යයාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා බින්නම් පච්චවෙත්කි තබ්බං කියල ටානසූත්‍ර දේශනාවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනු. අපි ඇමෝම මෝහතක් මොහොතක් පාස මොකටද පත්තෙන් ජරාවට පත්වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ මේ වස්සමාදං වෙල වැඩේඳලා වස්කාලයේ නිමාවෙලා ධරමචාරිකාවේ හැසුරුුණක් බුදුරජාද මේ කාලෙත් තේ වගේ න දැස්වයින්නාන්ස ලවස් සමාදං වෙලටිනසිවුරු පූජ කරල ඉවරවෙල උහන්සේල නැවත ධර්මචාරිකාව සඳහා හැසිරෙනු බුදුරජාණන් වහන්සේ තේ වගේම හැසුරුුණ කියනු බලන්න බුදුවරයක්කුනත් නිහඩවෙන්න වෙලා වක් නෑනේ ධර්ම චරිකාසය නොකක්ල බන්නද ලෝක සත්ව්‍යාව සංසාරදුකින් එතර කරවන්න. දැයි තෝට ඇත්තන්ඩ පාරක හරි පන්සල හරි බුදු බිලිමයක් දකිදමීම මතක්කෙනවාවනේ මේ බුදු හාමුදුරු කොච්චරපි වෙනුවෙන් කැපවුනාාද. බුදු හාමුදුරුව මෙහෙම දවසක්වය නුවර හැසිරෙනකොට උන්වහන්සේ විවිධ කාරණ අරමුණු කරගෙන බණ කියය නොනු වගෙන්ද බන කියයන්. සූත්‍ර දේශනා පවත්වනවා පුර්ුව පරගලපමින් ජාතක කතා දේශනා කරනවා. මේ විදිහට ඒඒ අයට ධරමාවබෝධීට පත්වෙන්ඩ හේතුකාරණා මොනවදක කිය දැන දැන බුදුරජාණන් වහන්ස දේශනා කරනු. දැන් අදහෙම දේශනා කරන්න පුළුවන්න්න. අධයහෙම දේශනා කරන්න බෑන. අපට නෑනේ අපට කියන වචන්නේ සමාවන්න මට නෑ. ධදිවිධඥායත්නය මට තිබ්ව ෝති ඥානයත්නෑ තිප චක්කු ඥාණයත්න ආසවක්්‍ය ඥානයත්න පුද්බේ නිවාසානු ස්‍රතිඥානයත්නෑ. එම කවුරුද්්‍යහා බලල මට කියන්න බෑ මේ කෙන වඩිය යුතුකමටහන මේ කයි කියලා. ලෝක කෙනෙක්ඉන්න පුළුව මන්ද නැන න්වාද නැඳද කිය. එට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ අප මුණ ගැහුණුත් අපට කොච්චරණවීමක් වේද. ඒ බුදුරජාණන් වහන්සේ කියන වලු, ඔබ සංසාරය කරල තියනෙ මෙන්න මෙ බඳ වූ කුසලයක් මේ කුසලේම වඩාගන්කල් එහෙම විච්ි සිද්ියක් මං ඔය ඇත්තැට කියන්නන් බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා හාමුදුරුවු නමක්කාව බණ අන්න හරීම කැමත්තින්තම යායි බුදු හාමුදුරොයාගෙන එට බුදුරජාණන් වහන්සේට වන්දනා කරල එකක්ත් පැත්තකට වෙල වාඩිියුුණා කියනවා වාඩිුණට පස්සේ බුදු හාමුදුරුව තැනත් තට ඒස්වයිනාන්සට දෙනම් මලක් දනම් ල න්නුත්තෙමක කරන්න බනට ගහලරටක පොඩි කරල බිම දාල එතමයි සාමාන්‍ය මිනිස්ස එක තමයි පුරුද්දන තිකම එතකට මන්වහන්සේ එක මලක පෙත්තක්වත් බින්දෙන කියනවා ඇ වතන මලත්යන්ගන්න පුළුවන් ඒද ෑනන පොඩි වෙලා ැනවට අත මිරිකනවා කොලේ බලනව සුවඳ කරනවා පැයක් නැකිරනකොට මලේ පෙතිිටි ඔක්කෝම බිම. සාමීන් වහන්සගේ එක මලක් පෙත්තක් හැලුන්නෑ කියනවා. පෙත්තක් හැලුන්නෑ බුදුහාමුදුරු කරන දේශනාදයක් පුදදුම විදිියයට සිත පහාදගෙන බලහිට කියන. ඉරි පසේ ස්සාමන් වහන්සට බුදුරජාණන් වහස කියනවා පෙන්වත් මහන ඔ මලේ තියන යතා ස්වභාවය ගෙන දකින්න උන්න කමටහනොච්චරයි. කමටහනොච්චරයමකක්ද මලේ තියන ස්වභාවය දකින්න කිව්වා. වෙනම හෝදත් කිය වෙන දැග බන නන්නගේ බහාන පොෝග්‍රම්මි එකට ඇත්තු කියල වාඩ වෙල උන්හසේ වැඩේ දුන්න මකරන්න. අපික්ක බැන බැනැෑ කිටේනේ ය මලක් අතිය ින්ද මගුලකට ගියායි යිතින් කියන්න පාය වි සුද්ධි මාර්ගගේ කියන්න පාච තුරාර සත්්‍යය හහිමි එකක් වෙන මලක් අතර දීල මඉන්න එක කෙරු එල්වෙන එක ආයනම්යි කියන්නගලා පිියපොද දේශ සිතින්ගෙනවා තමයි කියන සංසාරය පුරුදු කරපු කමටහන අපිට තෝරඩ බේරල දෙන සත්පුරුෂ කල්ල්‍යාන මිතරෙක් තමයි ුණ ගැන්නවු ඒක මංකඇතැන්ට බාාවන පෝග්‍රම්මට යන්න්න පාගලහෙම නෙවේ දැවරී අපි ගල් සීයක් පිතර ගැහුත්ම එක ගලක්ගෙන්වදින් බුදුරජාණන් වහන්සේමන බුදුරජාණන් වහන්සේම හරියට මිලක්කටම භාගතුන් වහස්සට ධර්ම දේශනා කරන්න කළුවන් ටවත්ඒකින් බාධාවක් වෙන්නෙත් නෑ කාටවත් බාධාවක් කරන්නත් බෑ භාග්‍යවතුන් වහන්සේට ඉලක්කටම මිනිස්සුන්ට බණ කියන්න පුළුව. මේ සාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ භික්‍ෂුව දකින්න කියලගොව ජීවිතී තියෙන ස්වභාවයෝකයි කියලා. මොකද දකින්න කිවේ ජීවිතය තියන ස්වභාවයෝකයි අපි කුච්චරමල් පූජ කර ලඇද නෑ අපි කොච්චර මල් පූජ කරලද. ඒස්වා මින්හන්සට එක මලක් දීලබුදුවා අමුදුරුවෝ කියනවා පින්වත් මහන ඔයි මලේ තියෙන යොතාස්වභාවය ගැන දකින්න. මල මිලාන වෙලා යනවා. මල පරවෙල යනවා පෙටිහෙලිල යනවා සුවද නැති වෙලා යනවා. අවසාන්ටයේ තැනම නරක් වෙල යනවා එතනම පොහොර වෙනවා. තවත් එක්කෝ එතන මලක් කරේ තවත් දෙයක් එතන හට ගන්නවා මලේ ස්වභාාවය ගැන හිතන්න කිව්ව. ඒ ඇන්මකක්දමයි මල අරගැන තමන්ගේ ජීවිතයට ගලපගන්න කිව්ව. අපිටත් තෝකම ඇත බනකතාාව විද කියල දෙනවා ගක්ද බනකතා වහල ජීවිතයට ගලපගන්නවුන්. බනකතාාවහලා ජීවිතයට ගලප ගන්නවුවන් එහමනතු සාදු කිව්වට ජීවිතය ලපගත්ත නැත්තං සාධකීම තුළ ජීවිතයට දෙයක් එකතු වෙන්නේ නෑ ඒහන් අපට කියන්න පුළුවන්න සාදු කාර සීය අ දුන් හම සෝතාප පන්න්න වෙනකි තෙලිෙනක සාධදු කියන්නකුණු කමන්න ෝහත පන්න වවා එෙමන සාදුනද පැවැත්තු වෙන තත් ජීවිතයට ධර්මයකුතු කරගන්න. එක සාධනා දෙනවේ තියෙන්නම කෙරදේන්නේ ඇහැන බන්න පදය ජීවිතේ ධර්මයට තම ප්‍රායෝග කරගන්නවන්. අර සාම න්හසට බදුරජාණන් වහන්සේ වදාලෙත් තේකමයි මකක්ද වදාලේ පෙන්වත්භික්ෂුව මේ මල ජීවිතයට උපමාවක් අරගෙන ජීවිතය දකින්න කිව්වා මලට වෙනදී වගේම ජීවිතටත්තෝක වෙනව කියල පුුදුම දෙයක් නෑ අපටත් එහෙනම් මේ ජරා සුත්ත දේශනාවදි කියන කාරණාටික ජීවිතයට ගලපගෙන බලන්න ඕන ුදුරජාණන් වහන්සේ ධර්මචරිකාවේ හැසිරෙනකොට මේ උහන්ස රෑ වු පන්සරට ආරාමිට නැවත වඩිනකොට. පිරිසගගයා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න්න. දැ පිරිස යන බුදුරජාණන් වහන්සේ තාමත් වෙහෙසකට පත් වෙලාවේ ආය රෑ උන්හන්සේ සාකච්ඡාවට අල්ල ගත්ත නෑ. න්න මනුසේකක සාකච්ඡා කරන්න ඕන විදිහ මේ සූත්‍රය තියෙනවා දැව ඇත්තු දානෙදීල බනාාල අධද දවසවෙහෙසලා න යන්නේ යනකොටම කවුර කෙනෙ ැවදිින්තමක් කරකිව තියන්න ලළුවන් එකොට ඇතුතිකක්ම මාන්සේලාවේ දාදන මකූත් කතා කරන්න එපා අපි මෝටම කයි හෙස දැන නවා බුදුරජාණන් වහන්ස කිය නත් මනුෂ්‍යේ එනිසා මේ පින්නැති පිරිස පුදදුම විදිහයට බුදු හාමුදුර ගැ හිතනවා අපත් කියයනව සමාජයේ අපි අමක් කරන්න දෙයනොකොට අනිත්කයගෙන තිතන්න කියම සූත්‍රයේ ගැමරු කාරණාවගේ මතුවිිට කාරණක් තියෙන නෑ අපිට කියන බුදුරජාණන් වහන්ේ අපිත් ජීවත්වයෙනකොට අනිත් අයිකන තිතන්න කියනවා තමන්ගෙන තරක්න ෙඩැක් ඇත්තු තාත්ති ගෙන හිත නිසානය මේ පිංකම කළේ තමන් ගෙන හිතුවනම් ඔයත්තන්ට අදම විය දමක් කරන්න ඕොනෙක්න මකත් නෑෑ ගෙදරගීන් කාලබීල දරුවන් දුම පැළඳුම කරදීලා ඔයත්තට ජීවත් යන්න කළල ඉහෙම කරන ජීවිත අර්ථවත්නය හරීම හිස් ඇතුළ බැලුණේ කොච්චර පින්බුනත් වැඩන්න ඇතුළි තියෙෙන වායුව පුරණකොට කිසිම කෙන කුටකානියක් වෙන්න. හිස් ජීවිත කොච්චර ජීවත් වනත් වැඩක්නෑ හරියට කෙහෙල් ගස්සල කැනාවට පස්සේ කෙහෙල් ග කපල මිනිස පල්ල හිට දානවා. කවරත්තරයියනොද ෙල් කඳහොඳයි මට කෙල් කැනක් දුන්නා මේ කින් පුටුවක් ද ඕනවකින් අදක් කදන්නඕනක කවරුත්තරයිය කවරුත්තරයි යන්න. අපේ ජීවිතත් පින්වත්න මේ ලෝකයේ මැරල යනකොට තවත් කෙනකොට දෙයක් ඉතුළු කරලා යන්න ඕනු. ජීවත්තනකොට අපි තවත් කෙනෙකොට යමක් උපකාර කරන්න. අන්න එක නහිත නොවකයන්න ඒකයි. එන ද අම තාත්ත මැරුණට පස්සෙහිතන්න දේවල් නැද දරුවන්ත තියෙනවා. මකක්ද දන්න තියන දේවල් නිතිපතාපින් දහම් කරලා දෙමව්පියන්ට අනු මෝදන් කරන්න ඕ. දැංවවැත්තු අද මේක් බන කතාාවවාහලගින් හිමට මම්මළඟටකින් ආණුනම් මැතදේ හදුරක කිය ඒ දැන් අම්ම ඉන්නවනේ තාත්නි නැත්තේ අම්මගින් ආනන අම්මං ඉපදිච්ි දස මම්ම හිතුවීමමක්ති කියල්. ඉස්සල්ල මිතුවමකක් දම්ම අම ඉස්සල්ලම හිතනවා දැන් අපිට කවුරුත් නෑ කියන දෙයක් නෑ දැං අපිට එකෙකු. ඉවා ඔයත්තැට ද දෙෙන් දරුව න්නොන ැත්තු දන්නවා. දරුවක් ඉන්නවා කියනකට දෙමෝපියන්ට දැනෙනවා මට රැකවරණය ඇත්තියක මට අවු හරනත්තිය නවා කියල. එකත ස්සල්ලම දරුව දකිට දීතන්. ඊට පසේතනමක් අපි මැරුුණත්කමක්නේ අපේ පරම්පරාවගෙනයන්න එකක් කොයි කියක් න්නවා. ඕකත් හිත නම්ම කෙනෙ. තුන් නීට හිත නම් බලමොකක්ද අපි දෙන්නම මැරල ගියාට අපි දෙන්නව මතක් කරල පින් දහම් කරාව. යගහිතන්න දම්මතාත්තා. ඒකත් හිතනවා. ඇයිඒ එක හිතන්නේ අපි දෙන්නට පන්සල්ල යන්න අම්භ වෙන්නේනෑ දන්දිින්ඩ එක්වො වෙන්නිනේ සිල්රකින්ඩ වෙන්නේිනේ බනභාවනා කරන්න යන්න වෙන්නිනෑ මේ දරුවන්ගේ යුතු කම්ප්ටික වෙනුවෙන් අපිට කැපවෙන්නවෙනවා. දැ අම්මයි තාත්තැයි දෙන්න කැපකිරීමක් කලේ නැත්තනං ඔයඇත්තු හැදදහොම. වැයතු හැදන්නේ. දෙ විශාල කැපකිරීමක් කරනවා. ආගේ කැපකිරීම නිසා තමයි ඇත්න්ට පන්සල්ලියන්න බනාහන්න දන්දින්න ඒ දේවල් කරන්න පුළුවංකම තිබුණත් විශාල කාලයක් ඒ සඳායුදෙවේ නෑ වැඩිකාලයක් කවරුවෙනය දේදිවේ දරුවගෙනවේ. එන දරුවගේ යුතුකමත් තියනවා දෙමෝපියන්ට සංග්‍රහ කරන එක. එන අපිටත් පැවෙල්ල තියන වගකීමක්නේ. මොකද වගේකීම ජීවත්තල ඉන්න දෙමපියංව රැක ගණ්ඩෝන මේ ගියාට පස්සෙ බල දැම්මා කියලා අමතක කරන්න ඇතුව පින් අනු මෝදන් කරන්න හ. ඒක තමයි අපි තවත් කෙනෙක් වෙනුවෙන් කළ යුතු යුතුකම. දැව ඇත්තු තෙමණය අද තාත්ති මතක් කරන්නේ තාතිල දෙන්න මතක් කරන්න ඇත්තුව පින් අනුමෝදන් කිරීමටන අපි අද දන්දුන්න අපි බණහනු අපේ තාත්ත්මේ පින් අනු මෝදං කොට ගැෙන ඉක්මං කලෙක උතුම් නිෙවෙෙන සැනසුම ලබත්වා යන ප්‍රාර්ථනාවෙන් පින්දෙන් ඇැබකෝන අසත්පුරුෂකින්ු නොකරන්නක් පුළන් නෑ අසපුරෂ ධර්මිකට උන වේචනය කරන්නත් තුළන් බැද කරන්න ඔයාට ලෝකෙ වැඩ කරන්න නෑ වගේ ගිහි කරන වැඩ. එම කියයි නැද එන්න නමුත් අපිට අපේ දෙමවපිය හුඳට මතක් වනාාම යුතුකම් කොච්චර කළත් ඉවරයක් වෙන්න නෑ එදමවපියන්ගේ ගුණ දන්න අය. ල මේ පිරි දුරජාන් හන්ස ද ಬෝද ತ. මකදති බුණාව බෝධ. බුදුරජාණන් වහන්සಯද හේසට පත්್ತಲ ඉන්නේ එනිසා කරදර කරන්න හො දැනෑ හට උදೇಲಿ ನ හම හිಮ. ದ ಪತಕ ದරು ನು ರ ො ತನ್ ನ දු කර ඕನ ುහ මුද. දෙ ಪಯಾಗ හිತරි තු ಹැසි . රජාණන් වහන්ස ළඟට ගෙහින් මේ පිරිස මේ ඉතාමත්ම ශ්‍ර්ධමින් බදුහාමුදුරුව වදිනවා. මන්ඉන්නමනු අරංගේලද. මල් අරගෙන් පහ රගගේෙන් බුදු හාමුදුරන්ට මතිනෝගේෙන ජීවමාන බදුහාමුතුර වැඩේද. එඟද මනිස්ස චෛතකටයනක් හොද කිය ලන්න ලුවන්න. ජීවමාන බුදු හාමුතුරු වැඩේද මල් පහංගරයනවා. අරංගෙන් බුදුහාදුරන්ට බැඳල කියනවා ස්වාමේනයේ ඔබ වහන්සේ බැහ දැක ගන්නතමයි මේ දුර ඉඳලාවේ ව වභවාන්ස වෙ හෙසට පත්වනා කෙලා ආරංච වනාා ස්වාමේණිබැඳල යන්නයි අපියාව කියල කොච්චර ස්‍රද්ධාවක්කතෙන්න්නේ ඇදනෙ ඔයි වගේම තව සූත්‍රක තියෙනවා බුදුහාමුදුරුවේ ආනන්ද හාමුදුරුවු අවසාන ගමන යන්න යන වෙලාව ඒන මේ පාවානුවර ඉඳලා මල්ල රජදරුවන්ගේ පවර්තන සල්වුවන දක් බදු හාමුදුර වඩින වන ඒ වඩිනකොට බුදු හාමුදුරු වඩින්න පයින්මයි ඒ බුදුහන්දුර වැරති බලින් වැඩිය පයින්ම බුදුහාදුරු වඩිනෝ. පයින් බුදුහාන්දුරුව වැඩල්ල එක රුක්ෂයක් මල වාඩිවෙලකොට ආනන්දහාම්දුර බුදුහාම්දුර ලඟට ිට්ටු වෙලා බුදු හාමුදුරුවන්ගේ කකු අත ගානවාලු බදන්දරන් කුටක් දදි මිලා බුදුහාන්දුරුවන් කකුල ඩින් තමන්ගේ අධික තිීල අද කරනකොට එබෙනවා බුදුහාදුරුවන් ගුඩ මේ හමේ වඩ කොටස තැ ඇත්න්ගේ තාත අයම දනව ට හැමමුතු ඇතැන්ට බලන්න පුලුව දැන් අපත් ගරුවරය වයිසටක හමි ක දැක්කදේ. රාත්තේ බෝහාම ඇගිලිපාර එහෙම්මම හිටිනෝ වයිසක බයුරදායගේ කකුල්ලිද බුණාම. අනදාහාම්දුර බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමේනය වහන්සේ තහර විඩාවත් එරෙන වැතිනේද මෙච්චරකයි දිරීමට පත්වෙලාන කොෂ රනු කම්පාාවනෙ කොච රවබෝධ ඇතයෙන් ඇද තමගේ ගරුවරය ගැන. මේ පිරිසත් බුදුරජාණන් වහන්සට හමකින් වන්දනා කරනවා එඉට පසසිති කියනවා ස්වාමීනිි භාග්‍යවතුන් වහන්ස මේ ඔබවහන්සේව අහවල් ගමට වඩිනවනම් හදායිනෙවද කියලා. එස ගමක නමක් කියල කියනවා ස්වාීිණ උවහන්සේ භික්‍ සගනත් සමඟ මේ කියන ගමට වඩින්න ඒ ගමට ඔබවහන්සේ වැඩියු තිට සලකන්න පුළුවන් කියනෝ. හරිට මෙම කොට ධරාධනා කරන්නේ දානකට ආරාධනා කරන්න. වස්කාලිවර වෙනනේ. තමයිස්න බුදුජණ සරකගන ස්මයයිණී ඔබ වහන්සේ ඇතුළු බික් සගනම ආවල් ගමට වැඩම කරන්න අපිට සලකන්න පුළුවන් කේවා එස බුදුරජාණ වස ආරධනා බාරගත්තා ආරාධනා භාරාරගන අ යෝජනා කරපු ගමට මහා සංගඇත්ත එක බුදහාන්දුර වඩිනෝ ඒ වඩිනකොට ඒ ගමේ හිටියක උපාසක මහත්මය කෙනෙකුයි උපාසකම්ම කෙනෙකුයි මේලට කියන බමුණන් කියලා සූත්‍ර ති නොෝ ඇත්තන්ට ජරා සුත්ත වරනාව කෙල සූත්‍ර දේශනාවතති ජාසුත්ත වරණාව තින කොට තමයි ඇත්තට මම් පැදිි කරගන්නේ එතකට බුදුරජාණන් වහන්සේ අර ගමට වැඩම කළ හ මර වය එකන බමුණු අම්මයි තාත්තයි දෙන්නම බුදුරජාණන් වහන්සේ හවාගෙන ස්තරහටයනෝ මොකොට දෙන්නේ අපේ ගමට බුදු හාමුදුරුව වඩිනවලු කොච්චර ලුක භාග්‍යයක්ද මට උදාවැලතියෙන්නේ එනිසා මට ලොකුලාභයක් නේ කියලා අර දෙන්නම එන බදුහාමුදුරහයාගෙන. ඒකට සූත්‍ර දේශනාවද මතක් කරනවා මට බුදුරජාණන් වහන්සේ දකිද් හිතෙනවා සමන්තා අංජලීච රට්ටේසි පුත්තන් මට බුදුහාමුදුර දුරදීම දකිද්දිය තිවින්නේ පුතික් දකිනවාගේ කියලා. දැම අවුද කියන්නේ අර බමුණයි බැමිණියයි දැම මුණයි ැමණිය බුදු හදුරලන්කට ින් අරදනා කරල නමේ මේ බමුණනයි බැමණියගේ ගමේට පිමිනිස්ස මයි කියල බුදුරජාන්සට ආාධනා කර. හැබැ බමුණනටයි බැමිණියට තමයි බුදු හාමුදුරු දකිනකොට ති ම ක්ද පපුත්ත්‍රශ්නයහයක් න කියනවා මට මගේ පුතා දකිනවා වගේ සතුටත්තියෙන්නේ කවුරු දකිදිද. බුදු හාමුදුරුව බුදු හාන්දුර දකිද්දේ. ර ුදහා දුරුව දැකට පසෙද තැදති උදාහරනයක්ම ති කියනවා බ්‍රාක්්මණේපි ගාවින් ආගත්වා භගවතෝ කායංපුොරතෝ පුච්චිතෝ දක්කිින්තෝ. බුදුහාමුදුරුවන්ගේ කය දකිනකොට මහරයට ඇතිව වනා කියැනෙ කොයි වගේද වසු පැටියාව ලෙව ගන ගව දෙනක් වගේලු. දැ බන කොච්ර සනේ හදන වසු පැටිය ග කො ුත් ේ ග න කො කරන්න. ඒ පැත්තගෙන්තිිල ඇ සම්පූර්ණ මුළු ඇගම ලෙවකනෝ. එයාගේ තියෙන ස්නේහය ඒවගේ කියන මේ බමුණට බුදු හාන්දුරුව දකිද්දී. ඒ වගේ කියන බුදුහාදුරුව දකිද්දී බුදුරජාණන් වහන්සගේ ඉදිරි පසට ඇවිදිින් වන්දනා කලා කියේනවා. දැඹලට තිෙන ස්නේහේ. ඉරස දකුණ පැත්තට ගේම් බුදුරජාණන් වහන්සට වදනා කරනවා කියනවා. ඉරස බම් පපැත්තට ගේම් බදුරජාණන් වහන්සට වන්දනා කරනවා කියන. කර පිටිු පස්සට ගේ බුදුජාණන්ේ එක හත්තර දිසාවේම භාගතුන් වහන්සේ වදනා කරනවාලු අර බමනයි බැමිණියයි දෙන්නම. ඉන්පසේ බුදුරජාණන් වහන්සේ දැම වදනාව කරන කොට දැන් අරක් අනිකු සංසල වැැඩියනේ ඒසාමන් වහන්සේලා බල නොව මේ පිරිස මේ වන්දනා කරන එක නගිච්චර සුදුසු තමයි හැබැ මේ වදින වැදිල්ලට බුදු හාමුදුරුවත් පෙරලන්න පුළුව. එනිසා වලක් වන්ඩුවන කියලා අර ස්වාමීන් වහන්සෙල ටික අ බමනටයි බැමැණියටයි කියනවා වන්දනා කරන එක නවත් අන්න කියලා. බුදුහාම්දුරුවයකට විරුද්ධ වෙනවා. බුදුහාදුර විරුද්ධිවෙල කියනවා මේ මහනන එහෙම කරන්ඩ යන්නේපා වලක් වන්ඩ යන්නේපා. ඇයි වලක් වඩ යන්න පා කියන්නේ. මේ බැදදු අවස්ථාවක් වැලක් කෝත්තේ මේ දෙන්නගේෙම පපුුව පැළල්ල මැරෙන් පුළුවන් කියවා. ට ලෝක දැනට කොහෙ දෝ ගීපුු පිනක් කඩයිවට රණ එඇද ගම මේ මිනිස්ු ගිහි ආරාධනා කලේ බුදුරජණන් වහන්සට ගමට වඩින්න කියලා ඇබැ ගමේයට ුද දෙෙන් එතමන්ගේගලි බුදුරජණන්සට වදනා කරන්නේ ඒ දෙන්නට වඳිනකොට මිනිස් ඉස්සරාහම කියයක් දිකනු නන නමේ දෙදැනෙ වදනාව බාධ කරන්නා වන්දනාවට ලාය පැරිල මැරයිකිව. ඊටමසේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ භික්‍ෂූන් වහන්සේලට මේ දෙන්නාගේ මේ අවස්ථාව දිලා පැලුණුත්ත එේම රහද්ධාවේට පත්ති නවස්ථාව වහිමි වෙනවා නිසා වන්දනාව නවත්තන්න පා වන්දනා කරවන්නම කිව. පුදදුමොතතු ටක්ව හැ තම බුදු හාදදුරු දකිනවට බුදු හන්දුර මන් කියන නැති එකක නවත්න්න එපා කියලා. මේ දෙන්නම බුදුරජාණන් වහන්ස තය තිබුණු පාත්‍රය උදුර ගත්ත කියවා. අ වන්දනාකරපු දෙන්නම බුදුජාණ වහසගේ පාතර බදුරගත්ත ඉල්ල ගත්ත කියනවා. ඉල්ලගෙන බුදුරජාණන් වහන්සට කියනවාලු සාමී භාග්‍යතුන් වහන්ස බහන්ස අපේ ගෙදරටයිදැන් වඩින් ඕොන නෑ අදරනන්දන් දේද කල බලන්නගනේ ඇතැන් ගමිනි සල්ලමමු ගෝසණය කරනේ අපි තමයි යාරධනා කළ යි ඉදිදරට නැතිත කියලා මේ පාතර අරගෙන තමන්ගේ ගෙදරට යනවා මේ බමුණයි බැමිනියි අරගෙනගහි මේ බමුණ පාත්‍රය සම්පූර්ණම සෝදල පිරිසිුදු කරනවා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයකොයි වගේද. රත්තරං වලින් හදළ තිබ්බනෑ රිදීවලින් හදල තිබ්බෙනෑ එක් තැනක තියෙන මැටිපාත්තරයක් කියල තවතනක කියෙන ගල්පාතරයක් කියල්. හිතල බලන්ටද වටිනාකමක් අඩුම දෙයක් නෑ මකැනෑ බුදහාමුදුරුව පරිහරණය කළ අද සමාජතියනකොයි වගේ දේවල්දනෑ එස බුදුරජාණ සරීම සරලව උත්තමෙක් එම කාටවත් බාධාවක් කරපු කාගෙවත් දෙයක් පුඩාාවූ දෙයකටවත් භාග්‍යතු වනාන්සේ හිංසා කරලන. මේ පාත්‍රට අර දෙන්නම දානෙ පිළි ගන්නලා බුදුරජාණන් වහන්සට කියවා සාමීනණය උබවහන්සේ මටත් මගේ මහත්නයටත් කළේ ලුකූ උපකාරයක් එනි සබවහන්සට කුහොම වන්දනා කරන්නටක රි කුළු පග සංවාදයක් ඇතිවෙනවා. ඉන්පස්සේ මේ බුදුරජාණන් අහසේ මේ දෙන්නට පුදුම නන්ද කගදදාා නො එක්කනෙ කොට කියෙන බුදුපියා කියන නිතෙක් නට කියෙන බුදු මාවවා කියලා. දැ මේ කාටදක නැරගිහි ගී දෙන්නට මොකද ගහි දෙන්නට කියන බුදුහාන්දුරුව බුදු මවයි බුදුපියයි. ද මිනිස්ස නිකංහිදීද. මනිසු නිකං ගන්නේ? මිනිස්සු කිය පව්ගද බුදුහදුර ළඟට වහන්සේ අර දෙන්නට මාර ගරුත්තයක් න දුන්න එහුුණ අපි කියන්නෙනෑ උවහස කිිල්ලේ දෙන්න උඩින් තියලලාවා දැම විසඳ ගන්න ඕන කියලා බුදු හඳර ලඟටාව බුදුහන්දර ළඟට ඇවිදින් අනස්සාමීනය අයි ඔබවහන්සේ අර දෙන්නටම බුදු මවයි බුදු පියයකිව කියලා ඉන්පස්ස කියනවා මේ මහනනේ ඒ අම්මයි තාත්තයි දෙන්න ආත්ම භහප පන්සීයක් ත් භාව එකක් දෙක නෙව කිය ආත්මු භාව කියන්ද ආත්නු භාව පන්සීයක් ආනන්දත් තේරු භගවන්තම් පුච්චි අහන් භගවතු මතාපිතුරු ජානාමී ම පණ තස්මා බදන්ති යහම් බුද්ධ මාතා අහම් බුද්ධ පිතා ති බගවාහ ස්වාමීණි මං බහන්සේ ගම්ම තාත්ට දන්නවා කෞද මේ කියන ආනම් දහන්දුුරු. ආනන්දත් තේරු භගවන්තම් පුච්ච ආනන්දාන්ුර තමයි භාග්‍යතු වහසගේ උචවිමසන්නේ මොකක්ද අහන් භගපතුෝ මතා අපිත රෝජානාවේ ම ස්වාමීය වහන්සේ ගම්මතාත්තා දන්නවා. පනකස්සා වදන්ති මොකක් නිසාද බහන්සේ කියන්නේ අහන් බුද්ධ මතා අහම් බුද්ධ පිතාති බගවාහ එච්ච රම්මතාය කට බහන්ේ මොකොටද කියන්නේ අර දෙන්නට අම්මතාත්ත කියල මහෝදරමදන්න ඔබහන්සේ ම්මයි තාත දෙන කවුද කරමන්තන්න. හමයි අදේවියයි සුදෝද රජරු කෙලම දන්න තින ස්වාමිනිමහුදරම දන්න දැනග තියදදිතේ දිනටමුකු වහන්ස බුද්මතා බද්ි ා කගන්නේ නිරන්තරම් මේ ආනන්ද බ්‍රාක්්මනාච බ්‍රාක්්මනෝච පංච ජාති සතා නිමාතාපිතුරු අහින්සු ආනන්දෝප දන්නේ නෑ බලන්ට දකින තැනදි වරද නිවැදි කරන විදි මෙෝ සූත්‍රවලට ඕන රහිගෙන ගන්න තියෙන. රදක් කවරුහරි කෙනෙක් කලොත් වැරද කරන ැනෙහි දදීම පි කද කරන්න ඕන වැරැද්ද නිවැරදි කරන්න ඕ කවදකවත් වැරද පුංචහෝල් පුන්දවත්දීමක් කරන්න එපා දරවා නිසා කියලා නොකය ඉන්න එපා ස්වාමයා නිසා කියලලා නොකිය ඉන්න එපා බිරිඳ කියලා නොකයිඉන්න එපා හාමුදුරුව කියලා නොක කියයින්න එපා එක නිවැරදි කරන්න බුදු හාමුදුරුව ක්‍රමූපායන් දේශනා කළ තියෙනු දැන් අපි ලාබේ නිසා වැරද්දක් කළත් නොක කියයින්නද හෙමිපුුවන් ොන තරන්න මට ෝක කිවත් එහ මට ලබෙන ලාබේ නැතිේ නිසා ඔය කෝුණයක් කරගත්ද හෙම එපා. සත්පුරෂයන් වසය අපි කෙනෙකොට සමාජයේ වර දිනකොට වැරදිච්චිදයිනිි වැරදි කරල දෙන්න ඕක සත්පුරිෂකම නැතැන බුදුරජාන්සට ොන ආනන්දාම්දුරුවන් හිතකගන කිසි දෙයක් නොද නොකයින්න තිබුණා. නිරන්තරන් මෙ ආනන්ද බ්‍රාක්්මන අපි බ්‍රාක්්මනෝච පංච ජාති සතානිවාතා පිතුරයිස බදාන් නැතිනාට ආනන්ද මේ අම්මයි තාත්තයි දෙන්නා පංච ජාති සතා නිමාතා අපිතුර ආත්න භාව පන්සීයක් පුරාවට මගේ අම්මයි තාත්තයි. පංච ජාති සතා නිමාතා පිතුම් ජෙට්ටිකා මං ආත්න භාව පන්සී පුරාවට ජේස්තට පුතිකෙන වැඩ මහල්ම පුතයි තොට වැඩි හමපුතාට ම කොච්චා දරදෙන. අමට තතින වැඩිමල්පුතිගින දලතින්නේ. ආයකන දර කවරුව කියනෙන හිටහම කත කරන්නේ. යාතම ෝකම තමන්ටවෙන්නන ම ඉස්සරල්ල මම්ම කෙනෙක්කුුණා කියනවා මට එච්චර ඉන්න කියනවා අම්ම හරීම මාදරේ දරුවන්ට ඒක දරුවන්ට දවසක තේරෙන්නේ ඒ පහන් දෙකම නිියවුණට පස්සේ ඇත සාමාන්‍ය ලෝක තේරෙන්නේ තේරෙන්නේ දරුවන්ට දෙමෝපිය ගැන මෙස මාජයේ තේරෙන්ට පටන් ගන්න දෙමෝපියෝ කියන පහන්දක ම නිවිලගාට පස්සේ. එතෝට තමයි ආපෝ ඉඳගෙන සුසු මෙලන්නේ මට අම්ම හිටියනම් මට මේ දේ වෙන්නේ මට තාත් හිට නම් මේ දේවවෙන්නේ නෑ හැබේ වෙනකොට පන්දෙකම නිවිලා නිවිලිවෙරයි. එනිසා ලෝකයේ ආලෝකයේ අපිට දෙනවා ඒ ආලෝකය දෙනකොට පහන අපෙන් කිසිම දෙයක් ගන්නේ නෑ අපෙන් ගන්නේ නැති නිසා අපිට පහනට වටි නාකමක් අපිලාගන පාන කිසිම දෙයක් අපෙන් ගන්නන ඇැබේ ගහකට වතුරධානකොට රැකගන්න කොට ගය ගෙඩිය දෙනකොට කවුරුරරි කෙ කඩගියොත් ඒ කනට ගහන්න බනින්නේ නැද හන්න බන්න මොගක් නිසාද. මමයි ඒ ගහ හැදේ කියලා ඇැබ දෙමවපියු දරුවණමති ගස් හදනවා දෙමවපියු කවද්ධකවදදයක් බලාපොරොත්තෙන්න. දැම තොදටි තල බලන් කෝටම පස්සේ නින්දට ගේ කවුද ගෙදර අම්මා ඔකෝටම පස්සෙෙන් ඉදරෙ ඉනිදට යන ක ෙනාම්ම ඔකෝට පස්සේ ආහාර ගන්න කෙනා කවුද ඒත් අම්මා. ඔක්කෝටම කලින් වෙල දෙන්න කවුද ඒත් තම්මා ඔක්කෝටම කලින් හොඳ හැම දෙයක්ම කරනවා ඔක්කෝටම පහුවෙල හැම නරකක්මය දරනවා ඔක තම යම්ම ලග හැටි. එනිසා බුදු හාමුදුරුව මේ මවසිනිහස ගැන හොඳටම දන්නවා ජෙක්ට පුත්තුමම ජේෂ්ට පුතාකිව ඒ ජේස්ට පුදෙක්වෙල ඉන්නකට මේ අම්මයි තාත්තයි දෙන්න සසිල්ලම මංවෙනුවෙන් ආනන්ද කැප කලාකිව. දෙමපි අපි වෙනුවෙන් කැප කරන්න ඇද කාලයයි ධනයි ශ්‍රමයයි ජීවිතයේ සියල්ලම කැප කරන්නන්නේ කවරුුවෙන වෙන දරුවවෙන්නේ. මුොදටීතල බලන්ඩුව ඇත්තු. හොදරටු ඇත්තු කල්පනා කරල බලන්න දෙමවපියෝතමයි සෑම දෙයක්ම කැප කරනු අතමන්ගේ දරුවුවෙනුවෙන් දරුවෙනෙන් කැප කරන්න බැරි දෙයක් නෑ දෙමවපියන්ට ජීවිතේ පවා කැප කරන්න පුළුව. ුදුරජාණන් වහන්ස කියන නන්ද හාමුදුරුවන්ට ආනන්දේ මේ පවුල එහිට පොමේදා ජෙෂ්ට පුතුුණුවන් ඉළඟට ආපහෝ කියනො කොහොමද පංච ජාති සතානික් කනිට් පුත්තා ඉළඟ ාත්ම බා පන්සී පුරාට මමකවුද කණට්ට පුත්තා ම දෙවෙනි පුතාාවනාා කිව්වා ආත්නු භාාව පන්සීයක් මම වැඩි මහල් පුතා ආත්බව පන්සීයක් මම දෙවෙනි පුතා කිව්වා ඒ පුබ්බ සිතේ න කතේසි ඉමංච ගාතං බාත් ඒක නිසයි යානන්දමම ඒ පිරිසට වලක් වන්නේ පයි කලකිවේ. ඒක ඇැනිමකක් ද දෙමාෝපියන් ළඟ තියෙනෙ දරුවන් පිළිබඳව නේහවන්තකම බලන්න හිතල. ඔයත්තු කතාවට අහල තියෙනවනේ සුද්දෝධන මහරජ්ජර වෝ රාහුල කුමාරය අරංගිහින් පැවිදි කළහම නන්ද කුමාරාව එක්ක ගෙන ගිහාාම මංගේම පුතා හම්ේවෙල ගිහිකිව වහට ලස්සනවා කියයක් න බුදු හාන්දුර හම්බේලා. කොහොමදකි වේ ස්වාමීණි ඔබවහන්සට දැනවද නැද්ද කියන්න මන් දන්න කිව්ව. හරි පුදුමවා කියයක් ස්වාමීණ බහන්සට දැනවද නැද්ද කියන්න මන් දන්නේ. ඔබවහන්සේ මේක දර දාළ ගියාට පසමන් සතුටූ න ඔබ වහන්සේ හදල දාළගීපු කොල් ගැදගලා කිව. මේ තාත්තෙක් කියන විලාපයක් තාත්ත කියන විලාපේ. බහන්සේකද එකතකට අපට කියන්න බෑ බදුරජ සිද්ධර්ථ කුමාරය තාත්තට නොදන්වා ගිය කියන කතාවක් බෑ කියන්න. ඇයි හිම කියන්නේ. සිද්ධාර්ථ කුමාරය තාත්තට නොදන්වා ගියා නං තාත්වා නොදන්න වනං රජකුමාරය තාත්තේ කොයන්නැතුයි නීද නෙ ඇන් ෙද බල නැතුනුතු ඇත් බල හොයන්නේ නැද ඔත්තන් දර පසික් නතුනුත් පූසහයන්න නැද්. එ සක්විතිකම කරන්ඩින්න කොල්ලාත් ගෙදරීින් ගියා කියනකොට තාත්්‍යක කොයන්නතුඉදීද. තාත්ත දන්නවා කොල්ල යනෝ කියලා. තාත දන්නවා කොල්ලා යනෝ. ඒනිසාත්තමයි නොයන්න වැඩපිළිවෙල කලා මොකද කරපුන යන්න වැඩපිළිවල පුතා රටේ සිරිය බලන්ට යනකොට කිව් එක ලෙඩෙක්වත්ති යන්නෙ පයි කියල ඉස්සරහිමස්කෝඩ්ඩක් වල ඒටිකයි කරනවා. කවරුත් ලෙඩ්ඩු තිබ්බෙන ඒ. “් දැක්කොත් කොලොයි ලා ය කියල බුණු කියලා තිය ඒ තමයි ලෝක හැටි කවදකවත්තාත් මහු විච්චි කනෙක් පෙන්ුවෙන ත ච මිස්ස දැකොත් ෙ කොල ගදදා ක මහ අයි ක එනම් මේ අයිකර කර කළ මකද කොල්ල යනගමන වලක්මනයක තා ැයි පියහාහල නෑන කවදාකවත් සිද්ධාර්ථ තවසා ගෙදෙරින් එලියට ගයාාට පස්සේ සුද්දූ දෙන මහරජ්ජුරු හයාගෙන ගියා කියන ගවන ඇයි හොයාගෙන ග නැත්තේ දන්නවකොයි වෙලා වෙහැරි යනෝ කියලා එනිසා දැනගත්ත දැ ගිහිල්ල ඉන්නේ කමක් නෑ දැඟ අල්ලන් හම්බ වෙන්නේ නෑ. එක තමයි දෙමාපියන් ගැටි දරුව තමන්ගගේ ගැලවිලලා යනකොට දෙමාපිය හිතනව කමක් නෑ කවදහර දවස ගැවිලා යනෝ කියලා. අම්ම දුහදනකොටත් ෙමෙන ැදවෙන ද කියල දෙක් දවසසිදල දන්න කොයි වෙලා රරි මට හිමයනොයි වෙලා වැරීමමගින් ගැලවිලා යනවා එක පුංචිපුංචි විදිියට රි හිතේ තේ තේ ජවිත පත්වනකොට ගැවිල යනකොට අමහිතනො කන්න ම හි ඒ ගැලවිල ගියපුයක ගැන දැකලමම සතුට වනාකිව්වා රාහුල කුමාරය ගැන දැකලා එනිසා අපි කියන්නේ කොල්ලෙක්කෝ කෙල්ලෙක් උපදිනකොට සතර වරිගයක් එක්ක බලනවා කියල ගලබල දෙම ඇතු බලන්න දේම. එක්කු අම්ම වගේද. එක්කො තාර්ථ වගේද එක්ක සීය වගේද නැත්තං ආච්චි වගේද. ඔය හතර ගලබල බලනොද ඔයත්තු බලනො. ඔබට තමයිැ හතර වරිගයක් කැල්. ඉරසට අපි කැන නෑ නෑ සිය වගේ නෑ නෑ ආච්චි වගේ නෑ තාත්ති වගේ නෑ අම්ම වගේ. රාහුල කුමාරය කවුරු වගේ ද රහුල කුමාරය සිද්ධර්ථ තවස වගේ. එනිසා කිව්වා පුතේ උඹ ගියාට පස්සේ, ම දැක් එකෙදර හිට පුුරාහුලයන් කමක්නෑ ඒක ඔඋඹේ කහින්දුම පවිදි කරගන්න ඇති සත්තර දෙැන නැහැකිීමක්නේ තාත්ය මේ වැඳගෙන දනගහගෙන කියන්නේ මේ තාත්තායි වෙනකොට පුතාගෙන දන්නෙත්නේ කමක්නෑ උඹ උඹේකානිස බ පන්සල ටරයි යන්න ඇති එක තමයි හැට කමක්නය බර යන්න ති උඹේඒකා නිසා හැබැයි මම ඒත් ඉතහදාගත්ත කිව්වා නන්ද නංගට අයිතිනෑ කිව්වා. නන්දට අයිති අයිතිනය කිවවා. නන්ද යරං ආවි කෙලෙවෝ කාගෙන්වත්තහන්නතු. නන්දරංආාවයි කාගෙෙන්වර්තහනැතුව. ඹ දන්නුව වෙන්න පුළුවන් නොදන්නවා වෙන්න පුළුවන් කිවා මේ හම හිල්කරගැෙන තියෙන්න්නේ පුතේ හිල්කරොත්තේ මස් සම්බ වෙන්න කිවවා. මේ තාර්ත්තෙක් කියන්න කාටද තමන්ගේ පුතාට. තමයි ස්නේ. කිවා පුතේ හම කවුරහරි විද්දොත්තම හම විද්ධට පස්සේ හම්බවෙන්නේ මස් කිව්ව. කවරහරි පුතේ මස්්ටික විද්ොත්ේ හම්ඹවෙන්න කිව නහර වැැල්කිව. මස්සුත් විදගන ඇත් ද ඇටහම්බවෙකව ඇටත් විදින දවසටහම්භ නක ඇට විදිදුලු කියලෙ එකක්. අදවගේ විද්‍යාගාර නෑනේ. මෙ තාත්ත තමන්ගේ දරුවා නැති විච්චි දුක කියන විදිහ කියනවා. රු සෙනහස කියන්න පුතේ යට මිදුලු ඇතුළේ තැන්පත්ච්චක් කියෝ එක කාටවත් අයින් කරන්න පුළුවයි එකක් නේ ඇයට මිදුුුව ඇතුළ දරු සෙනහස තැන්පත් වෙල තිෙන්නේ පැවිදි කරලාන්නට දැන්කම්න්නයගවා අය නං කොල්ල අරංගිෙන් විදිට පැවිදිි කරන්නේ පයිකෝ අයපව් දරු අම්මලගින් අරංගිහි තාත්ිලගින් අරංගිහින් අර ඇවිල්ල බලෙන් මහන කරන්න පයකවා දෙමවපියන්ගේ අවසරඇත් එක්ක පැවිදි කරන්න කිව ලකට පැවිදි බට පත්ෙන්ටකිවකාගේෙන වවසර ගන්න කියල දෙමාපයන්ගේ කැ දෙමාපියන්ට දරුවන් දැනන ප්‍රමාණය වැඩි ලෝක තිෙන ලොකම බැම්ම තමයිමක්ද දරුවන් දෙමාපියන්ට ඇති වෙන බැම්ම බැඳීම දරුවන් දෙමාපියන්ට ඇති කරගන්න බැඳීම. ලොක වෙන් කරන්න බැරි පුදුම බැඳීමක්කයක බුදුරජාණන් වහන්සේ මේසාන්ස අනන් හාන්දුරන්ටත් කියෙන ආනන්ද මේ දෙන්න ආත්ම පන්සයක් මේ දෙන්නගේ මම ජේෂ්ට්‍ර පුතා ඊළඟට මම ශේෂ්්‍රපුතා එනිසා ආනන්ද මේ ගමන නං වලක් වන්න පයිටුව ඉරසි බුදුරජාණන් වහන්සේ මේ දෙන්නට මහරීම ලස්සනට බණ කියාද දෙන්නටම සෝතා පන්න වෙන්න පුළුවන්කම කාටදු මේ ආත්ම භාව පන්සීකම්මට යිතාත්තට දැන්තමයි නිවන්දුරුට වවිවෘත්තුේ. ආත්ම භව පන්සීයක් ආවා බුදු බනපදය හුව සෝතා පන්නඕන. ටස මේ දෙන්නම කරනවාකයි වැඩත්ද මේ අ දෙන්නම සෝතාපන වල ගිහිගදරයනතිින් හත්තයෙන්නේ ඉඩස මේ ප කැනර ගිහි පිරිස එකතු වෙලා සුවන්ද රැදිවලනුයි සුවන්ද තෙල්වලනුයි මේ දෙන්නගම සරීරය ඔතනම්. දෙ අදනෝ එම් බාම් කරල පෙටේ දයන්නේ එදවස්සල එකන මේ කල කියයන්නේ සුවන්ද තෙල්වලනුයි සුවද පුළුන් රෙදිවලනුයි මේ අර ි ්ලාස්ට්‍රකදදාන කකුලට අන්නේ වගේ සම්පූර්ණු ශරීරයතුව කියන කතල එලියට අරගන්නකොට බුදු හාමුදුරතන්ට වැඩම කරනවා කියෙන කොද ගවාපිතන් දිස්සං පච්චු සමයේන බුද්ධ චක්වුණාලෝකං බෝලෝකෙන් තෝතේ සම්පරිණ භාභාවඥත්වාන තිගේ යන් දම්ම දේ සනන් සුත්වා බහ ජනස දම්ම බුදුරජාණන් වහන්සේක දක්කිනවාර් දෙන්න ම දැන් එලියට වැඩම් ඔබනවා එලියට අරගෙන නොමේ පිරිස දැම්මන්ගේල්ල පිහිට වෙඩුවන න්නද මි රංගන්නේ අරාත්ම භා පන්සීය අම්මයි තාත්තයි කොතනති දෙන්න ගම නිවර කරගත්තේ අර බුදුරජාණන් වහන්සේ බනටිකහලා. ැස බුදුරජාණන්හසේ දෙන ලඟට එනවා එකොට එන්නේෙමක් නිසාද වඩින්නේ මෙතන විශාල පිරිසක්කිව සෝතා පන්න වෙන්න පුළුවන් අසුහාර්දාහක් කියන පිරිස බුදුහාන්ද්‍රතන්ටාව. බුදු හාන්ද්‍රතෙන් ටඇවිල්ල මේ පිරිසට කියපු හොදම බනතාව තමයි ජරාවට පත්ය නොවා කියන බණ කතාව. ඇයිහෙම කියන්නේ මේ දෙන්නට එවෙනකට දරුව නෑ ඔන්න බලන්න ලෝක හැටි ආත්ම භාව පන්සීයක් කුසේතියන් හිටියේ බුදුපුතෙකුන් හැබ අවසාන භවය තමන්ට දරුවක් දරුවෙක් නෑ. තමන් වයසට පත් වුණ බලන්ඩ සංසාරය කර පුදේ තමන් පිටිපස්සෙන් විපාක දෙනමකක්ද සංසාරයේ බුදුපුතෙකුට කුසත් දුන්නා කරුණාවකින් මෛත්‍රියකින් හිටියා අනුන් ආරාධනා කළේ ගමට එන්න කියලා පින පෑදුනේත් අර දෙන්නට. නනාරාදන කළ හන්ේ ගමට එන්නේ හැබැ පින පෑතිනකාටද. අර බුද්ධ මාතාවටයි බුද්ධ පිතාටයි. බුදු අම්මටයි බුදු තාත්තටයි. මේ දෙකොල් ඉදිරි පිටදීම බුදු හාමුදුරු මතක් කරනවා මානෙන මේ ජීවිතය ගැන තත්ත් අපංවත ජීවන් ඉදන්ති ඉදංවත මනුස්සානන් ජීවිතං අපේතං පරියන්තං ටිටි පරි අත්තාය මහනනේ මේ සරීරයේ තියෙන ආවිශහරයේ මාඩදීකවා. නැ පිරිසිස්සරහමතියනන්න දැන් මේ කියන්න ොන බනන්ද මතක බණ. අර ගීකෙදර දෙන්නම දැන් රහත්වෙලානෙ දැන් මැරුණෙන් රහත්වෙලා ගීගෙදර කෙනකුට ඉන්න බෑ. රහත්තුුණත් තනිවාරයම ගිහන්තුම් මුදබලක්කො පැවිදි වෙන්න ඕන එහම නැත්තං පිරිනුවන් පාන්න ඕන දැ මේ දෙන්න කෙළේීමක්ද පිරිිනුවන් පානයකට. පස බදුරජාන්හසේකට ඉස්සර හතියායන කියනවා මිනිස් ආයුෂ කියල කියන හරි මල් පාල් ශක්කීව. දැව ඇත් ඇගේ තාත් අවරුදු කියියකිටියල් පනස්තුනයි. අවුරුදු පනස්තුන කියලකයන් ලොකුකානය මංහිතනවා සම්පූර්ණම කෙස් පැහිල තිබ්බෙත් නෑ. අවුරුදු පනස්තුනක්යන. සම්පූර්ම් දත්හෙහිල තිබ්බෙත් නෑ අවුරුදු පනස්තුනක් කියෑන. ප පූර්ණම මහ පටගිලිකව ැලවිල තිබෙන නියපපුතු ගැලවෙනන යිසයනග හවල තිබබ නෑ ඒනම් පනස්තුනක් පනහක් කියල කියන්නේ තාමත් ජීවත්වෙන මිනිස් සින්නවා. එනම් ආයෂ කටීද නැදද. ආ තාත්ති පනස්තුනෙන් නැතිවුණ. ඊට පෙර කොච්චර ළමාකාල දය නතිවේ නැද ඒනම් මිස්ජීවිත ආයෂ කටේද නැද. ආයුෂ කෙටේ. ද හමුදුරුමතක් කරනවා මේ ලෝකේ මිනිස්සුන් ආෂශල්පයි. අපට කියද බෑ බැනිි කා ඇත්නට ගෙදර යන්න පුළුවන්ගේද මට පංසරට ඇන පුළුවන්ගේ ගක මදන්න. එතරම් ආුෂකෙටේ එ ආවිශෂ්‍ය කටේ නම්මකද කරන්න ඕන අප්‍රමාදී වෙන්න ඕන. සුළු කාලයක් කියන මේ ජීවිතේ නීරෝගීකම තියෙන්නේ සුළු කාලය ඇතිය. ඉන්පස රෝගීවෙන්න පටන් ගන්නවද නැදද. රෝගී වෙන්න? ඒක බුද් හාහමුතුරෝ කියනවා. ඒකෙල්ලා සල්ල සූත්‍රයේ දේශනා කර නොම පිරිසට ම ගද සත්‍රය සල්ල සූත්‍රයේ ඉට පස මේ පිරිසට කියනවා මේ හැම කෙනෙක්ම සත්වයක්ම ලෝකීප දෙෙනවා ජරාවට පත්වෙනවා ව්‍යාධීයට පත්වෙනවා අවසාන්ට මරණයට පත්වෙනවා. ලෝකෙ කාටව සදාකාලිකව ජීවත් යන්න ජීවත්යෙන්න්න බෑ අපේ මෝටම අරංගා පාවිෂ්ටිකත්තියෙනවා ආයිශෂික බුක්තිිවිටින්න ඕන හැබැයි ියල නෑ අපට ආවිශස මෙච්චරත්තියනවා කියලා කොහෙවත්යට තියෙනවා කොහෙවත් තියල නෑ මං හිපදනකටමට අවුරදුත් අතලියක් ඉන්න පුලුවන් කියෙන ලියල දෙන්න හැබයි අප ඒ වෙන කංගන්න බහන්්ඩවල නිෂ්පාදින දිනඇයි කල්ලිකුත්තිවි දින දෙකම් බලනවා. හැබයි ජීවත්තන අපිට නෑ නිෂ්පාදින දිනයකුත් නෑ කල්ලිකුත්තිවිදිනයකුත් නෑ බුදු හමුදුරුවෝ නිෙසා ඉක්මට මාර්ශ්‍ය ටික ගවෙලා යනවා ඒ කිය බුදුරජාණන් වහන්සේ කොචර මනිස්ුන් ආශ ිවලය අනවකවත්ේ මවකගේ කුසක උපදදින්න කල රූපයෙක්මනටම විනාස වෙනවා මකුසක පිරිසිඳ ගන්න කලවල් රූපයෙක්මනටම විනාස වෙනවා අවස්සාතිප දදුනත්ේ මවෞරුදු සී අක්කත් මිනිසුන්ට ජීවත්ය ද හම්බෙන්න ඔන්න බලන්ට ආවිශෝල තියන වේගේ හරිට මේකට තිය හට ලස්සන ජාතක කතාවක් ජවන අහන්ස ජාතක කතාව හරි මලස්සනයේ ජාත කතාව ඇතු ඉන්න ගම ජාතක කතා පොත් වහස ුන තරන් තියෙනනේ මේ ඇන්ඩරෝයි් ෆෝර්න එක කට ගන්න පුළුව එක තින ජබන අහන්ස ජාතක කතාව කෙල එකක් ඒකෙද කියනව බුදුරජාණන් වහන්සේ මේ ඊතලයක් අරංහතර දිසාාවට විදින ඉගෙන හතර දෙන කතර පැත්තිදගෙන ඊතල හතර කතර පැත්තට විද්ධතු ජවණහන්සට පුළුවන් කියනවා අර ඊතල හතර බිම වැටෙන්න්න කලින් අහුල ගෙනවිදින්ආ පහු තිබ තැන දා අපිට පුළුවන්න ඒටත් වඩා වේගෙන් කියෙන මිනිස් ආයුෂ ගිවිල යනවා කියනවා එට තොඩා වේග මිනිසාෂ ගෙවිල යනො ඒ තරයිට මිනිස්සායෂ ගෙවල යනවා නං අපිට අපේ අම්මට සලගන්නඩ තියෙන කොච්චර කුොඩා කාල යද තාත්තිරි සලගන්න තියෙන කොච්චර කොඩාකාල ඇද යුතුකන් කරන්න තියනෙ කොච්චර කොඩාකාලයන් එනි අපි නිත්තර මේහි තන්න ඕන දෙයක්ත්තමමායි අප ඉප දුනාා අපි ජීවත්යෙනවා අපි මැටල යනෝ එසා ලෝකේ කෙනෙකොට ගැලවෙන්න පුළුවන්න ජරාවෙන් උප්පත්තිය නැති කිරීමෙන් මයි ඒ කැනමොත නින්ද. මෙසියලු සංස්කාරයන් දුර කරන දවසර තමයි ජරාවට පත්වීම බලක්වන්න පුළුවන්නේ නැතැන් ඉතෙක් ජරාවට පත්වෙනවා. එනි සි හැම කෙනෙක් ළඟම තියාගන්න ඕන සත්පුරුෂකම තමයි ආයුෂ සීග්‍රේන් ගෙවිල යනවා යුතු ගණ්ටික අපි හරියට කරන්න ඕනු. මොකද කරන්න තෙන යුතුකා. ලෝකට ගොච්චර කළත් වැඩක්න අපේ දෙමෝපිවෙනු අපි වැඩක්රේ නැත තු ලකට ගොච්චර වැඩ කළත් වැඩක්න අපේ දෙමෝපි වෙන අපි වැඩක් කළේ නැත්තා ඒනි සවයත්තු හම කෙනෙක් මදි තාමත්ම සත්පු රුෂයෙන් වැඩක් කළයමක්ද ගිලන් ස්වාමීන් වහන්සේලාට සල කලා ජරා සූත්‍ර දේශනවිදි බුදු හාමුදුරුවග ග්‍රහ කර එනම් මේ ලෝක ටම්මෙක් නොවිච්චි කෙනෙක් කියන්න බෑන තාතෙක් නොවිච්ච කෙනෙක් කියන්න බෑ හෝදරක් නවනු කනෙක් කියන්න බැ සහෝදරියයක් නොවනු කෙනෙක් කියන්න බෑ මේ ලෝක හැමෝම අපේ නෑදැයයි වෙල සහෝදර වෙල සංසාරිපදිීල තියෙනවා. එනක් අපේ යුතුකමත්තමයි අපේ වගකීම තමයි අපේ පිරිසට අපි උපකාර කරන. එක තමයි බුදු හාමුදුරුව ජා සූත්‍රයෙන් අපට ඉගන්න. එනිසා හම දෙනෙක් මනිිතරම නහි කරගන්න ලෝකේ මට වැඩියආයුෂයක් නෑ කෙටි ආයුෂතිිකත් තියෙන්නේ ඒ ආයිුෂතික මගේ නැති වෙන දවසක් කෙනවා ඒ දවසට මට යන්න වෙනවා. ඒ යනකොට මෙද මේසූත්‍රයේ දිගට බුදුහාදුර කතා කර දිී නවා කෙනෙක් කරයට ජීවත්වනොත් යයාගේ නම තියෙනවා මේ කෙනෙ කරයට ජීවත්වනොත් යයාගේ නම තියෙනවා ඇැබයාගේ රූපේ දිරලා යනවා හැබ නරකට කෙනක් ජීවත්වනුත්තයාගේ නමත් නෑ එයාගේ රූපයත් නෑ එනි සාපිියහ මූම ජීවත්වෙන්ො මොන දිරද. රූපන්ජීරති මච්චානක් නාම ගොත්තන්න ජීරති රූපය ඉදිරලයා වියකකමක් නෑ ැ නම පවතින්න අපි ජීවත්ෙන්න්න ඕන එනිසා නම පවතින්න දෙමවපිය වෙන්න ඕන නම පවතින්න දරුව වෙන්නෝ ඉතිං වත්තන්ගේ දරුවත් දවසක ඔයත්තන්ට පින් අන මෝදන් කරයි අප අම්ම ලග අපි සාච්චිත එකකග අපිසියට පින්දුන්නා එනිසාපේත් අපේ අම මරුුණාම් අපිත් පින් දහම් කරන්නඕන කියන එක දරු පුබ්බාචරයන ූ කහගන්න එනිසාඔතු දෙමවපියන්ට කිසිම දෙයක් කරන්න ඇතු හිටියොතේම අරදන්නන තු කතාවක් නෑ පල් කට්ටක් තමන්ගේ තාත්ට තේක දෙනකොට ගෙදරෙහිට පුපුතා කරලේ අම්ම පොල් ගානවලු සම්බෝලයක් හදන්න පොල් ගිිය ගොඩක් ලොකුයි ඊට පස්සේ අම්ම බෑ එකැන පොල් ටික ගාලිවරලා කට්ට විසි කළා ලිපට දාන් අම්ම කන්න දීලොක්ක කල ොඩියක්න සෙල්ලන් ගටරගෙහි අර පොල් කට සම්පූර්ණ වීදුර කැල්ල කරන ගූරණවලු තිම එතුව සෙල්ලන් ගෙදරට කියලා ගෙදර තියෙන පරණ බඩු තියන්නේ කැන න්න බඩු තියන්න කොයිද ඉසර කියනි මැස්සක තියන සම පොඩියක්නගේ දුම්මස්වරට නැගලාර පෝල්කට්ට අනික් පැත්ත හරල තිබ කියවා අමට හරි ප්‍රහෙලිකාවක් ඇයි කොල්ල මෙතන පොල්කට තිබ්බේ බස කතා කලාහන පුතිය මෙතන පොල්කට් තිබි කිරිතොට කියවා අම්ම සීහට කිරි දෙන්නේ සයටට තේදන්න මේ පෝල් කට්ටකින් ඒ පොල් කට හරි කුඩයි තින් අම වයිසට ගියාම ම මේකින් අම්මට වතුර දෙන්නයි තියල තිබ්බේ මක තමයි දරුව අපින් ගන්න ආදර්ශය නිසා ඇ හැදනෙක්ම කරන්නන්නේ දරුවන්ට හෝ දානාගතයක් හදන සත් පුරුෂලෙස. මොලින් කොච්චර හැදුවත් වැඩක්නය දරුවන්ගේ හදවත හැදු නැත්තං. දුව ඇ ලෝක මජයගතර වැඩක් නැවත්තගේ හදවත නැත්ත. වෛද්‍යවර කුණත් වැඩක්නෑ වෛද්‍යවරළඟ හදවතක් නැත්තන්. එඒනිසා තමයා මිනිී මරන්නේ ඇඟ හදවතක් නැතිකම එනිසා දරුූ හදනව කියල කියන්නේ ඔළුවයි නැතං මොලයයි හදවත යිද දෙක මහදන්නනව. දවත හදන්න පුළුවන්නේ ආගමකින් දර්ශනයකින් මොලේ හදන්න පුළුවන්නේ අධ්‍යාපනයකින්. එනිසා තාති ජීවත් ල න්න කොට ඇත්තංගවෙ දෙගම හැදවා මකත් හදපුදේ ොලෙත් හැදවා වැත්තන්ගේ හදවතත් හැදවා. ඒනිසා තමයි යාගම ධහමටනුව ජීවත්තයවෙන්නේ, හදවක් නැතුව ජීවත්තන මිනිස්සුන්ට තම ආගම දහම පාවෙන්නේ. දෙමඟ පියන්න පාවෙන්නේ සත්කෘෂක අමතක වෙන්නේ හදවතක් නැති මිනිස්සු. ඒ හදවක් නැති මනිසුන් තමයි අමලගේින් පාර දාලයන්න පුළුව. ලගෙහි පාරික දාලයෙන්න පුළුවන් වැඩිටි නිවාසක දාලයෙන්න පුළුව. හදවතක් නැතුව දරුව හැදවාහම්. ඇබේ හදවතක් ඇති දරුව ඇදවාහම දෙම පිය පාරි දුක්කදින බලඉන්න බලඉන්න බෑ. එනිසා ඉතාතයිතාමත්ම සත්පුරුෂයි ඒතමයි හදවතක් ඇති දරුවන් හැදුවවා මුලේ ඇති දරුවන් හැදුව. අපි අද දවසද මහාසංගයට දන් පැෙන් පූජා කරලා ධර්මස්ශ්‍රවනය කරලා. වි දවස අපිටත් තුරුම වෙන්නේ ජරාවට පත්වෙනක මයි මරණයට පත්වෙනක මයි කියෙ එක සිහි පත් කරගත සුළු මහොතකටහරි. මෙසේලූම කුසලධරමයෝ මීට වසර දෙකට පෙර නිදන ප්‍රාප්තිවනට යෙදුණු හෙට්ටියයා කොටුව දුමලසූරයේ විසු Rය මෛත්‍රී වර්ධන පියතුමාඩන්ටත් එවගේ මේට වසර විසි පහකට පෙර පරලොසපත්වානට යෙදනු කොඩා නෙලු බෑව හිඳෝගම විසූ DMHB රත්නාක ආදරණීය පියතුමාටත් ඒ පින්කු සල් අලු මෝදන් කරනවා අනු ෝදන් වේවා සසර වසනතුර සාපිපාසාාවන් ඇති නොවේවාසාංසාරික දුකින් අත්මිදෙත්වා අමාමහනිවෙනෙක්මන් කලෙක සැනිසුම ලබත්වා යන ප්‍රාර්ථනාවෙන් පුුණ්ඥානමෝදනා කරනවා. ඉටං ඔ ඇත්තුූ ඔත්තන්ටිතා වාසනාවන් අවස්ථාවත්තින එතම අම්මල දෙන්නම ජීවතුන් අතරින්වානේ. නිසා දෙම අම් තාත්තියට සලකොට සත් කරන්න පුළුවන් අම්මට. තාත්ති බලන් යන වගේ මම්ම ලන් යන්න පොළවා දැන් දෙන්නේ කිට යන දෙන්න බලන්නයන් වන් එනිසා නිතරම දෙමපියන්ට සලකාන් අම්මට සලකන්නොන් මට තමකි නෝනේ දිමාත් තම බලන්න මාසල සැරැක්කවා ප්‍රයාට ලොකුම දේතුමයි ම බණ කියන එක එනිසා දෙමවපියෝ දවසක සෑනසෙන දරුවුගෙන දකලා දෙග වැත්තන්ග වගේ මතම අපිත් මගේ තාතිනන අප අම්ම දකින්න අපේ ජීවිත නිසා ඔයත්තන්ගේ අම්ම දකින්නේෙ කාග ජීතද ඔයත්තගේ ජීවිත. එනිසා අපේ අම්ම දවසකට වයිස් ටයන ඇත්තන්ගේ අම්මත් වයිසට යනවා. මේ මැරණටක වෙලාවෙදි හරීමම සැනසිල්ලිතියන්න ඕන. මේ තාතිනැති ොඩු දැනට දෙන්නැතු තාතික රැකවරන ඩි බවද න දෙන්නනතු අප අපට ඕන තරැක ගන්න පුළුවවා අපට හම්ඹි විච්චි පුුණ නි දහනයන්. අම්ම මගේ ගෙදර ඉන්නවා කියන්නේ අම්ම මගෙන් ජීවත්්‍යනවා කියන්නේ. අම මගෙන් යැපෙනවා කියන්නේ ට දැනන්න මට ලැ ිච් ලකුම ලාබෙයක්. නො හරිකම අමට දන්න මට ලබි්චලකුම ලාබේ නිසාන අම්මත් මල්ලගේී දස මට අම කෙනෙක්න සලකන්. එනිසා මම හිතන්නේ ඉතර මම මගේ අධික තුළ පෝෂණය වෙනවන අම ම දධර්ම තුළ හැසිරෙනවාන අම ඔබේ ජීවිතය තුළින් ජීවිතය දකින්නවාන එක මට ලැබි්චලකුම ලාබෙහයක්. ඒක තමයි ජීවිතය අර න්න පුළුවන් ලාබේ. එනි සවන්ට අම්ම කෙනෙක් නවා ජීවිතතුන් අත්තර ති අපි ප්‍රාර්ථනා කරනවා අදම් මට ලොකු සට කියේතමයි. ක්ල හෑය වන්දනා කරගෙන මහසංගයටට සත්කාරගෙන තාත්තිල දෙන්න සේ පත් කරල පින් අනු මෝදන් කර දරුවත්තෙක් මුණපුරු මනි ිරිොත්තක මේ ීගෙන ජීතයේ එලොවත් මෙල වත් ජීවිතම සතුටු පදවනකා. එනි සාදරනී මෑනියන් දෙපලට නිදුක් නීරෝගීස්ුව පත්භාවය චිරජීවනය දිගාසිරි සම්පත සැල සෙත්වායන සාදුසිත් ප්‍රාර්ථනාව ආශිරවාද කරනවා. නිබ්බපුතාන ඕන සාමාතතා නි්තාන ඕන සෝභිතානය අම අමල දෙන්න මද සතුට වෙන්න පුළුවවා. දරෝ ගැනහිතල. දරුව නිසානි වෙන්න පොළවා. ඒ නිසාපි ප්‍රාර්ථනා කරනවා දරුව හැම දෙ නාටමත් නිද වෙන්න නීරෝගී වෙන්න සුව පත්වෙන්න මේ පින්කු සල්ලපකාරයක් වේවා. ඒ හමද නාටම රත්නත්ත්‍ර යාශිරවාදයෙන් කායික නීරෝගිතාවේ, මානසික නීරෝගීතාවේ උදවේවා මන පුරුවන්ක මුණ බුරුමිනි බිරියන් කරන අධ්‍යාපන කටයුතු දියවුණු පමුණ වේවා. හැමද දෙ නාටම කායික මානසක චිත්්‍යති නිීරෝගතාවේ උදාවෙත්වායන් සාදුසිත් පාර්ථනාවෙන් ඔයත්තන්ටත් දරුවන්ටත් ආශිර්වාද කරනවා ඉ ඔයත්තන්ට අදි ගරීත් අපිට අධි ග්‍රුවීත් සියලුම සාදු සිත්්තැති දෙවියන්න පින් ලබාගෙන උතුම් නිනිේසන සුමලබත්වා යන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ටද පුඥ්‍යාණ මෝදනා කරන ඉතින් කඩානෙලු බෑවින් දෝගමක කිය අපේගේ වල්කෙට්ටු. ඔත් හැම දෙෙනක් වෙනෑදැව ඇති අපි දන්න රිතමන තින් ප්‍රශ්නය තිය නිසා හැම දෙෙකුටම ඥා මෝදනා කරනවා අපිට දකින්නත් සතුතුයි. ගම් පලත්වල මිනිසු හම පිකං කරවා කියන එක. හි අහම්බෙන් හරිම අස්ාව ලැෙනනකට ේම බද දරත්තුව බුල්ලොති මසුලම හරි ශවාදයක්කිල් ඒවගේ ඇත්තු හමෝම දෙමපියන්ට සලකනවා දකිදී බුද්ධාසනය රක ගන්න හසෙනවා දකිද්දී අපට ලෝකේ හරි සතුට න්න පුළුවන් අවස්ථාවත් තමයි. එනිසා ගමූ හම දෙනාටමත් ඔයත් අන්ගේ නෑදෑම දෙනාටමත් නීරෝගී සම්පොතම සැලසේවා යන ප්‍රාර්ථනාවෙන් ආශිලවාද කරනවා. ආකා සට්ටාචබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තං අලුමෝ දිත්වා චිරං රක්කං තුළුකසාසනං චිරං රක්කං තුදම්මදේ සනං චිරං රක්කං තුතං සදා අභිවාදන සීලිස්ස නිච්චංගුරද්දා ප්‍රචායිනු චත්තාරෝ දම්මාවට ඩන්ති ආයුුවන්නු සුකං බලංති සද්ධර් මශ්‍රාවක ගොුණගරුක සුපින් පතුනිි ශ්‍රබණය කළ ධර්මානු ශාස්සනාව ජීවිතාවබෝධයට හැම දෙනාටම හේතුබේවා භාසනාවේපා මහෝපකාරක කුසලයක් වෙහිබායි. සාධහෝ කියයා ප්‍රාර්්ථනා කරමු. සාධහෝ සාධහෝ සාධෝ. ධර්මානු ශාසනාව සිතුදුකරන්ට දුනාවුව අපගේ ගෞරබනිය පින් මතදේශ කියරණන් වහන්සේ මහනුවර ලංකාතිලක පුරාණ රජමහා විහාරවාස අප පිින්මත් පූජපාද නීතියගම චන්දදි මපගේ ගෞරවනී ස්වාමින් මහන්සේට. සාදුරු දින් පුුණ්‍යානු මොදනා කරබෝ. සාධහෝ සාධහෝ සාධෝ උතුම් ධර්මානු ශාසනාවේ පින් බරදායකත්වෙ දරමින් මැදිරීට සම්බන්ඳ පන්ටදුන බණ්ඩාර මැනිිකේ ඒකනායක මෑණියන් සහ කරුණා සූර හේටි මෑනියන් ඇතුළූ පෞවලියේදදුූතුරු පිරිස හැමදිනනාටම ධර්මාාවබෝධී විවාකන තුම් ප්‍රාර්ථනාවෙන් යුතුබ ඔබේ ලිහලින් සම්මුගණටයි බලාපොරොතු බන්නේ අවසන පින් මත්සවාාවන් වහන්සේට පරිෂ් කහර පූජාවන සවදු කරමින්. හැමදිනාටම දරමාභ බහොදේවේවා සම්මා සම්බුදු සරණයි.